අයිබෝවන් අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තා කිරීමේ අංක 1 සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය පාර්ලිමේන්තුවට රජයේ ආයතනවල දුරකථන බිල 125කින් අඩු කරයි මාසකට ලීටර් 5කින් ඉන්ධන දීමනාවත් අඩු කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විශ්‍රාම වැටුප් ලැබීමේ කාලය වසර 10ක් දක්වා දීර්ඝ කරයි රජයේ නිලධාරින්ගේ විශ්‍රාම යාමේ කාලය අවුරුදු 65 දක්වා ඉහළට විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ලබන වසරේ ජනවාරි මාස සිට ගුවන් විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීමේදී විවෘත වෙන්දේසි ක්‍රමයක් මන්ත්‍රීවරයෙකුට සිය කොට්ටාෂයට අමතරව රුපියල් මිලියන 5ක් දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළට අලුත් රාජකාරී ස්ථාන ඉදිකිරීම වසර 2කින් කල් දමයි හඳුනාගත නොහැකි ලබාගත් ණය පිළිබඳ මුදල් ඇමති අයවැයේදී කියයි මහින්ද රට බහර දෙන විට ණය රුපියල් මිලියන 7487යි යහපාලනය ආපසු මහින්දට රට දෙන විට ණය රුපියල් බිලියන 13032ක් කලාපේ පරිණතම දේශපාලන නායකත්වයේ මහින්ද සතු බවත් වංචා දූෂණ නැති ජනපති ගෝඨාභය බවත් අයවැයේදී බැසිල් කියයි කොවිඩ් වසංගතයෙන් රටට අහිමි වූ ආදායම රුපියල් බිලියන 500ක් එන්නත් ඉලක්ක සපුරාගත් ශ්‍රී ලංකාව අද හඳුන්වන්නේ වැක්සිනේටඩ් නේෂන් ඉන් ද ඒෂියා ලෙසයි. තාම ජනගහනයෙන් 23%ක් සමෘද්ධිලාභීන්. ඉදිරියේදී සමෘද්ධිලාභීන් තෝරා ගැනීමට විද්‍යාත්මක ක්‍රමවේදයක්. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස තව දුරටත් වසා දැමේ. යුගදනවි බලාගාරයේ පෙත් සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස නීතිපති ඉල්ලයි. දුම්කොළ සහ මද්යසාර භාවිතයෙන් දිනකට මෙරට පුද්ගලින් 110ක් මරුට වෛද්‍ය සමාධි රාජපක්ෂ කියයි පොහොර නැව සම්බන්ධයෙන් සංදේශයක් බහර දීමට වෘත්තීය සමිතී චීන තානාපති කාර්යාලයට සංදේශයේ බහර ගැනීමට කිසිදු නිලධාරියෙක් නැහැ මුතුරාජ වෙල ජනතාවගේ ඉඩම් පවරා ගන්නේ නැහැ රාජ්‍ය ඇමති නාලක ගොඩ හේවා කියයි කොවිඩ් නව රැල්ලක් ගැන විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි මොනම හේතුවක් නිසාවත් පාසල් වසා දමන්නේ නැහැ අධ්‍යාපන අමාත්‍යංශය පවසයි ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතා අභව ප්‍රාප්ත වෙයි දේශීය පුවත්පතයි ප්‍රථමයෙන් අවධානය රට වර්තමානයේ අභියෝග රසකට මුහුණ දී සිටිනවා රටත් ජනතාවත් මේ අභියෝග වලින් ජයග්‍රහණය කරා ගෙන යන්නට රජයට පැවරී ඇත්තේ විශාල කාර්යභාරයක්. විශ්වාසය බලාපොරොත්තු හා යෝජනා රසක් පදනම් කරගත් වත්මන් රජයේ අයවැය අද ජනතාව හමුවේ ඉදිරිපත් කෙරුණා. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 76 වන අයවැයයි. අද පස්වරුවේ පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසුව මෙරට 76 වන අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාගර්භයට ප්‍රවිෂ්ඨ වුණේ අයවැය ලේඛනය සහිත සුරක්ෂිත බෑගයේද සියත දරා ගනිමින් इन मदवेलावकट पशु जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු සභාගර්භයට ප්‍රවිෂ්ඨ වුණා ගරු කථානායකතුමනි අද මා විසින් ඉදිරිපත් කරන්නේ නිදා ශ්‍රී ලංකාවේ 76 වෙනි අයවැයයි මේ අයවැය ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ඉදිරිපත් කරන දෙවැනි අයවැය වන අතර මුදල් අමාත්‍යවරයා ලෙස මෙය මගේ මංගල අයවැයයි මෙම අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ පළමු අයවැය මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙවන අයවැයද වනවා එමෙන්ම එකම රජයක සහෝදරින් දෙදෙනෙකු වසර දෙකකදී අයවැය ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද පාර්ලිමේන්තුවේ ඉතිහාසගත වනවා ලෝකයේම මුහුණ දී ඇති ප්‍රධාන අර්බුද තුනක් හමුවේ තමාටද අයවැය ඉදිරිපත් කිරීමට සිදුව ඇති බවයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මේ අයවැය ඉදිරිපත් කරන්නේ අපි ගෝලීය අර්බුද පහකට මැදි වී සිටින අවස්ථාවකයි පළවෙනියන නම් ලොව අන් කවරදාකටත් වඩා සමාජ හා ආර්ථික විෂමතාවය වැඩි වීමයි නැතොත් පොහොසත් පුද්ගලයන් සහ සමාගම් තව තවත් පොහොසත් වෙද්දී දුප්පතුන් තව තවත් දුප්පත් වෙමින් පැවතීමයි දෙවැන්න නම් තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමේ වේගය අඩාල වීමයි එය අප වැනි සංවර්ධනය වෙනින් පවතින රටවල් වලට වඩා දුෂ්කර වනු ඇත ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස්
පරිසර විපත් වැඩිවීම තුන්වැනි අර්බුදයයි දියුණු නොදියුණු ભેදකින් තොරව අද ලෝකයේ බොහෝ රටවල් විවිධ ස්වභාවික අපදා වලට ලක් වෙමින් තිබෙනවා සිව්වැන්න අර්බුදේ වන්නේ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා බහුපාක්ෂික හා දීපාක්ෂික උපකාර සීමා වී තිබීමයි ඊට හේතුව සෑම ධනවත් රටක්ම පහේ තමන්ගේ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමට විශේෂ ප්‍රමුඛතාවයක් දී තිබීමයි පස්වැන්න මේ සාධකය කොරෝනා නිසා බිහි වූ නව සමාජ තත්ත්වයට අනුගත වීමේ අභියෝගයයි පවතින කොවිඩ් වසංගතය ඇතුළු අභියෝග හමුවේ රටට ලැබීමට තිබූ ආදායම් අහිමි වී ඇති බවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා නිෂ්පාදන ආර්ථිකය වෙත වැඩි අවධානයක් යොමු කළ රටවල් වලට ඇති වූ බලපෑමට වඩා බලපෑමක් වාණිජ ආර්ථිකයට වැඩි නඹුරුවක් ඇති අපිවන් රටවල් වලට එල්ල වී තිබෙනවා ගරු කතානායකතුමනි දේශීය හා විදේශීය වශයෙන් සේවා සැපීම තුලින් අපට උපයා ගැනීමට තිබූ ආදායම් අහිමි වී තිබෙන අවස්ථාවක් මේ නිසාම රටට මෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන ආදායම පෙර නොවිරු ආකාරයට අවහිර වී තිබෙනවා අපේ භාණ්ඩාගාරයට වර්තමාන කොවිඩ් තත්ත්වය නිසා අහිමි වූ ආදායම රුපියල් බිලියන 500කටත් වඩා වැඩි අපි ගෙවා දමමින් සිටින්නේ ඉතිහාසයේ දරුණුතම යුගය මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ආයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළා මේ වසරේ භාණ්ඩාගාරයට ලැබිය තිබූ අදවන විට අහිමි වී ඇති ආදායම රුපියල් බිලියන 500ටත් වඩා වැඩි අපේ කලාපයේ පරිණතම දේශපාලන නායකත්වය මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සතු බව පැවසූ මුදල් අමාත්‍යවරයා දූෂණයෙන් වංචාවෙන් තොර ජනාධිපතිවරයෙකු සිටින බවද පැවසුවා මේ කලාපයේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ස්ථාවරත්වයක් තිබෙන රට අපේ රටයි මහජන ඡන්දයෙන් තීරීපත් වූ විධායක ජනාධිපතිවරයෙක් සිටිනවා එම ජනාධිපතිවරයා අවංක ඍජු තීරණ ගන්න දූෂණ වංචා හා නාස්තිය පිටු දකින සරල නායකයෙක්. එයා අපේ ඉදිරි ගමනට මහත් අස්සසිල්ලක් සහ ශක්තියක්. ඒ වගේම අපිට තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තු බලයක් තිබෙනවා. එම පාර්ලිමේන්තුවේ නායකත්වය ලබා දෙන්නේ ආසියාවේ පරිණතම දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ අග්‍රාමැතිතුමා. එතුමා මෙරට සුවිශේෂ කාර්යභාරයක් කළ නායකයෙක්. ස්වාධීන අධිකරණ පද්ධතියක් සහ විනයගරුක රාජ්‍ය සේවයක් අප රට සතුව පවතිනවා යටිතල පහසුකම් අතින් අපි ඉතා ඉහළ තැනක ඉන්නවා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ඉතාම ඉහළ තලයක පවතින බවටයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වරාය ගුවන්තොටුපළ විදුලි සංදේශ පහසුකම් අධිවේගී මාර්ග මහා මාර්ග පහසුකම් හා විදුලි සැපයීම් සම්බන්ධතා ඉතාම ඉහළ තැනක තියෙනවා අපට ඇත්තේ කිසිවෙකුටත් බැඳුනේ නැති නොබැඳි ජාත්‍යන්තර පිළිවෙතක්. එය යලිත් මුදල් අමාත්‍යවරයාද සිහිපත් කළා. තුන්වෙනුව නොබැඳි හිත මිතුරු ජාත්‍යන්තර සම්බන්දතා. අපි ඉතිහාසයේ කවදාකවත් නැති තරම් මිත්‍රශීලී දීපාක්ෂික හා බහුපාක්ෂික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්දතා පුල් කරගෙන තියෙනවා. ලෝකයේ අප සමග ණය ගණතුණු ඇතුළු සියලු කාර්යයන්හිදී විවිධ සමීපව කටයුතු කරන ආයතන බොහොමයක් නම් කිරීමටත් මුදල් අමාත්‍යවරයා මෙහිදී අමතක කළේ නැහැ. ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව යුරෝපා සංගමය ජපාන් ජාත්‍යන්තර සහයෝගතා ඒජන්සිය ක්වෙට් අරමුදල ප්‍රංශ සංවර්ධන ඒජන්සිය ෆ්‍රෙන්ච් ඩෙවලොප්මන්ට් ඒජන්සි ජර්මන් සංවර්ධන අරමුදල KFD කොරියානු ජාත්‍යන්තර සහයෝගතා ඒජන්සිය කොයිකා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා OPEC අරමුදල OPEC Fund for International Development එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සියලුම ආයතන අපිත් සමග ඉතාම සමීපව කටයුතු කරනවා පරිසරයට අපිතරම් ආදරය කරන ජාතියක් තවත් නැහැ කතානායකතුමනි පරිසරයට අපිතරම් ආදරය කළ ජන සමාජයක් නැති තරම්ය වසර 2500කට අධික ලිඛිත ශිෂ්ටාචාරය පුරා ඒ බව සපිරි සාක්ෂි තියෙනවා තවදුරටත් රට තුල අන්තවාදයට හෝ ත්‍රස්තවාදයට ඉඩක් නැති බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ තවදුරටත් මේ රටේ අන්තවාදය හෝ ත්‍රස්තවාදයට ඉඩක් නැහැ අපේ රට අද ලෝකයේ සාමකාමීම හා ස්ථාවර රටවල් අතරින් එකක් ත්‍රස්තවාදය පරදා දිනු සාමයේ ප්‍රතිඵල අපි භුක්ති විඳින්න සිටිනවා වැක්සිනේටඩ් නේෂන් ඉන් ද ඒෂියා ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා එන්නත් ඉලක්කේ සපුරාගත් නිසා මෙලෙස අද ශ්‍රී ලංකාව ආසියාවේ එන්නත් කරණයේ ඌ ජාතිය ලෙස හඳුන්වනවා වසංගතයේ ගොදුරුණු ලක්ෂ 5කට ආසන්න පිරිස රෝගයෙන් මුදවා ගැනීමට අපිට හැකියාව ලැබුණා අද අපේ එන්නත් කරණයේ ඉලක්කය සපුරා අවසන් ඒ නිසා බොහෝ අය අද අපිව හඳුන්වන්නේ වැක්සිනේටඩ් නේෂන් ඉන් ද ඒෂියා කියලා
වසංගත සමය තුල ශ්‍රී ලාංකිකයන් රැකගත් කණ්ඩායම් මෙහිදී සිහිපත් කරන්න මුදල් අමාත්‍යවරයා අමතක කළේ නැහැ. වසංගත සමයේ ඉදිරිපෙළේ සිට අපව රැක බලාගත් වෛද්‍ය ආරක්ෂක හා රාජ්‍යාංශ වලට අතිරේකව තව පිරිසක් අපි සැමට පිටිපසින් සිට අපිව ශක්තිමත් කළා. ඒ අපේ ව්‍යාපාරික ප්‍රජාවයි. උන් තම සේවකින් රැකියාවෙන් පිටමන් කළේ නැහැ. නිෂ්පාදන දාමයන් හැකි හැම අයුරින්ම පවත්වාගෙන යමින් අත්‍යවශ්‍ය සේවා ජනතාව වෙත ළඟා කර දීමට සහාය වුණා. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට අපේ රට ගිල ගන්නට ඉඩ දෙන්නේ නැහැ. මුදල් ඇමති පැවසුවා. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට ශ්‍රී ලංකාව හවුල් කර ගැනීමට දරන උත්සාහය සියලු අභියෝග අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. අපේ රට බාර ගන්න සිටින තරුණ පරම්පරාව මේ ව්‍යසනයේ ප්‍රධානම ඉලක්කයයි. ජනාධිපතිවරයා සමග ත්‍රිවිධ හමුදාව පොලිසිය බන්ධනාගාර හා පුනරුත්ථාපන අංශය ඇතුළු සමස්ත රාජ්‍ය යන්ත්‍රෙම නොබිව සටන් කළා. ඒ සම්බන්ධයෙන් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. අයිතු ලාභ අපේක්ෂාවෙන් ක්‍රියා කරන වාන්චනික ව්‍යාපාරිකයන් පිළිබඳවත් මෙහිදී පැහැදිලි කිරීමක් සිදු වුණා. වාන්චනික ව්‍යාපාර කටයුතු වලින් අයිතු ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන පුද්ගලයන් සහ ආයතන සිය ව්‍යාපාරික කටයුතු සඳහා මෙරට ජන ජීවිතයට සිදු කරන බලපෑමයි. එම අසාධාරණ වෙළඳුන්ට එරෙහිව අපේ සටන තවම අවසන් නැහැ. ගෝලීය වසංගතයේ හමුවේ සමස්ත ලෝකයටම අභියෝග එල්ල වී තිබෙනවා. මේ අභියෝග වලින් ජය ගන්නට නම් ඒ අභියෝග නිවැරදි ලෙස අප හඳුනාගත යුතුයි. ආහාර නිෂ්පාදන දාම බිඳ වැටීම, දේශගුණ විපර්යාස, ස්වභාවික අපදා, බලශක්ති අර්බුදය, අභ්‍යන්තර වශයෙන් පාලනය කළ නොහැකි සාධක මත භාණ්ඩ මිල උච්චාවචනය වීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා මේවට විසඳුම් ලබා දීම දේශීය වශයෙන් පමණක් කළ නොහැකි. ඒවට ජාත්‍යන්තර එළඹීම් අවශ්‍යයි. සමාජ ක්‍රියාකාරීන් ලෙස වෙස්ගත් විදේශ බලවේග වෙනුවෙන් කටයුතු කරන ඒජන්තවරු අපේ ජන සමාජය තීව්‍ර වූ බලපෑමක් එල්ල කෙමින් සිටිනවා. වග කිය යුතු පුරවැසියන් ලෙස මේ තත්ත්වය ගැන අවබෝධයෙන් සිටින ලෙස ඉහළ පහළ යන බඩු මිල ජනතාවට විශාල ප්‍රශ්නයක්. රටේ ණයබර නූපන් දරුවාටත් විශාල ප්‍රශ්නයක්. ජනතාවට සහන දීමයි කොවිඩ් අර්බුදයයි දෙකම ජය ගැනීම සඳහා වන යෝජනා රැසක් මෙවර අයවැයට ඇතුළත් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවා. බහණ්ඩ මිල ඉහළ යාම ජනතාවට මේවන විට දරාගත නොහැකි තත්වයකට පත් වෙලා ඉහළ පහළ යන බහණ්ඩ මිලට තිරසර විසඳුමක් දීමට කිසිදු රජයකට හැකියාවක් ලැබිලා නැහැ. ඒ බව පවසන්නේ මුදල් අමාත්‍යවරයා. කාලයත් ඉසේ දිගින් දිගටම බාණ්ඩ හා සේවා ගණන්වල මිල සිදුවන ඉහළ පහළ යාම් පිළිබඳ අපි කතා කළා. නමුත් තිරසර විසඳුමක් සැපීමට කිසිම රජයකට හැකි වුණේ නැහැ. අපේ අවංකව එය පිළිගත යුතුයි. වෙළඳ පොලේ මෙවැනි මිල හා ප්‍රමාණවන්වල ඉහළ පහළ යාම වෙන්නේ ඇයිදයි අපි විමසා බැලිය යුතු වෙනවා. ජනගහන වර්ධනයට සාපේක්ෂව නිෂ්පාදනය වේගවත් කර ගැනීමට වත්මන් රජයට හැකියාවක් ලැබී තිබෙනවා. ජනගහන වර්ධන වේගයට සාපේක්ෂව නිෂ්පාදන ශේෂ්ත්‍රයේ ප්‍රමාණවත් වර්ධනයක් අත්පත් කර ගැනීමට අප සමත් වෙලා නැහැ. වෙළඳ පොලේ හැසිරීම පාලනය කිරීම සඳහා ඇති විසඳුම මැදි හෝ දීර්ඝ කාලීන ඒවා බව තේරුම් ගත යුතුයි. අපේ රටේ ආර්ථිකය දියුණු නිෂ්පාදන ආර්ථිකයකට ගෙන යා යුතු බවයි මුදල් අමාත්‍යවරයා පවසන්නේ. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කර්මන්ට අවශ්‍ය සහන සැලසීමට රුපියල් බිලියන 300ක් සහන පොලියට යටතේ කාර්ක ප්‍රාග්ධාන පහසුකම් ලබා දුන්නා. ණය හා ලීසින් ගාස්තු අය කිරීම අත්හිටවා මගින් පුද්ගලික අංශය ආරක්ෂා කිරීමට තවත් රුපියල් බිලියන 700ක් පමණ යොදවා සහන සැලැස්සුවා. සමස්ත රාජ්‍ය සේවයේම නිෂ්පාදන ආර්ථිකයට සහය වන්නා මිස අවහිර කරන්නා නොවිය යුතු බවයි මුදල් අමාත්‍යවරයා පවසන්නේ. සමස්ත රාජ්‍ය සේවයේම නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියේ පහසුකම් සපයන්නා මිස එය අවහිර කරන්නා නොවිය යුතුය. විදේශ සංචිත ක්‍රමෙන් අඩුවීම සහ රුපියලේ අගය නිතර නිතර ඉහළ පහළ යාම අප රජයක් ලෙස පිළිගත යුතු බව මුදල් ඇමතිවරයා පෙන්වා දෙනවා. විදේශ සංචිත ක්‍රමයෙන් හැකිලිමින් පවතින බවත් රුපියලේ අගය නිතර නිතර ඉහළ පහළ යන බවත් විදේශ විනිමය භාවිතය පිළිබඳ යම් සීමාවන් පැනවීම සුදු බවත් අප රජය විදියට පිළිගන්නවා. කොවිඩ් වසංගතය නිසා සංචාරක කර්මාන්තෙන් වසරකට උපයාගත හැකි ඩොලර් මිලියන 5කට ආසන්න මුදල පසුගිය වසර දෙකක කාලය තුල අපට අහිමි වී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ මගින් අපි වසරකට උපයාගත් ඩොලර් බිලියන 5කට ආසන්න මුදල පසුගිය වසර දෙකට ආසන්න කාලයක් තුල
රට තුලට ගලාවේ නැහැ. විදු විදේශ ආයෝජන ප්‍රමාණවත් ආකාරයට රට තුලට ගලාගෙන ආවේ නැහැ. විදේශ රැකියා වලින් අපට අප ජනතාව උපයා ගන්නා ආදායම සීමා වුණා. දේශීය වශයෙන් ආදායම් උපයා ගැනීමට තිබූ මාර්ග බොහොමයක් බිඳ වැටී තිබෙනවා. රටේ ණයබර නූපන් දරුවාටද මේ වන විට විශාල ප්‍රශ්නයක් මතු කර තිබෙනවා. හඳුනාගත නොහැකි දරාගත නොහැකි ණයබර අද අයවැයේදී මුදල් අමාත්‍යවරයා පැහැදිලි කළා. අවුරුදු ගණනාවක් තුර ඉදිරියට ගෙන ගිය අයවැය හිඟය නිසා අප රටේ ණය හඳුනාගත නොහැකි පමණට දරාගත නොහැකි පමණට වැඩි වුණා. එය ජාතික ආදායමෙන් 100%ක් දක්වා ප්‍රථම වරට ඉහළ ගියේ 1988 89 රට තුල පැවති ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසායි. 1998 සිට 2004 දක්වාද එය වරින් වර 100%ක් ඉක්මුවා. එයින් කියවෙන්නේ මුළු ආදායමට සමාන ලෙස නැවත ණය වී ඇති බවයි. 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය රජයට රට බහර දෙන විට ණය ප්‍රමාණය රුපියල් බිලියන 7487ක් නැවත රට අපට ලැබෙන විට ඒ ණය ප්‍රමාණය රුපියල් බිලියන 13032ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. වසර 2014 වෙන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පසුගිය රජයට රට බහර දෙන අවස්ථාවේ රටේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 7487 87ක් එය දල දේශීය නිෂ්පාදනයට අනුපාතිකව ලෙස 72.3ක් වුණා. වර්තමාන ජනාධිපතිතුමා 2019 වසරේ අග බලයට පත්වන විට එය රුපියල් බිලියන 13032ක් දක්වා වැඩි වෙලා තිබුණා. එය තමයි යහපාලනේ රජයේ ණය මැවීමේ ස්වභාවය. කොවිඩ් වසංගතයේ සහ රටේ ජනතාවට සහන සැලසීමේ අභියෝග දෙකම ජය ගනිමින් ඩොලර් බිලියන 2ක ජාත්‍යන්තර ණය ගෙවා දමන්නට වත්මන් රජයට හැකි වී තිබෙනවා. මේ කාල සීමාව තුළ ඩොලර් බිලියන 2ක වටිනාකම්කින් යුත් ජාත්‍යන්තර බැඳුම් කර 2ක ගෙවා අවසන් කොට රටේ ණය සේවා කරන හැකියාව පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය අපි තහවුරු කරා. මාස 15ක් තුල පසුගිය රජය ලබාගත් ඩොලර් බිලියන 6.91ක විශාල ණයක් ගෙවීමේ වගකීම තම හිස මත පැටවී ඇති බවයි මුදල් අමාත්‍යවරයා අද පැවසුවේ. 2019 ජූලි 15 වෙනිදා දක්වා වූ මාස 15ක ඇතුළත පසුගිය රජය ලබාගත් ඇමරිකන් ඩොලර් බිලියන 6.91ක විශාල ණය මුදලක් ගෙවීමේ වගකීම අප රජය වෙත පැවරී තිබෙන බව මේ ගරු සභාවට මතක් කරන්න කැමැති. ජාත්‍යන්තර ණය ගෙවීමට අලුත් ක්‍රමයක් සෙවිය යුතුයි. ඒ වත්මන් රජයේ නව අයවැය යෝජනාවක්. විදේශ විනිමය උපයා ගැනීම සඳහා අප අලුත් ප්‍රවේශකරා යොමු විය යුතුය. ඒ ජාත්‍යන්තර ණය ලබා ගැනීමෙන් විසඳාගත හැක්කක් නොවේ. එම නිසා අපේ විදේශ විනිමය උපයා ගැනීම සඳහා වෙළඳ භාණ්ඩ අපනයනය ධෛර්යමත් කිරීම සහ දාවන සුවිශේෂ වැඩපිළිවෙලක් අනුගමනය කළ යුතුයි. ජනගහනයෙන් 23ක් වන සමෘද්ධිලාභීන් රැකබලාගත යුතුව තිබෙනවා. සමෘද්ධිය ලබන්නන්ගේ පරිවර්තනීය වෙනසකට වත්මන් රජය සූදානම් වනවා. මන්ද පෝෂණය අප සමාජයේ දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙන ගැටලු. අද වන විට සමෘද්ධි ප්‍රතිලාභීන් ලබන පවුල් රැකබලාගත යුතු වෙනවා. මෙය ජනගහනයෙන් 23කට ආසන්න ප්‍රමාණයක්. අපේ රටේ රාජ්‍ය ව්‍යවසායන් 300කට වැඩියෙන් තිබෙනවා. එහෙත් ඉන් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය අපේක්ෂා කරන ප්‍රතිලාභ ලබා දෙන්නේ නැති බවයි මුදල් අමාත්‍යවරයාද පැවසුවේ. අපේ රටේ රාජ්‍ය ව්‍යවසායන් ආසන්න වශයෙන් 300ක් පමණ තිබෙනවා. එම ආයතන විවිධ නිෂ්පාදන හා සේවාවෙන් සේවා සැපීමේ කටයුතුවල නිරත වී සිටිනවා. එම රාජ්‍ය ව්‍යවසායන් වෙත රජය විසින් කර ඇති ආයෝජනය රුපියල් බිලියන 670කට අධිකයි. ඊට අමතරව ඒවා නඩත්තු කිරීමට රුපියල් බිලියන 75ක් පමණ වාර්ෂිකව වැය කරනවා. මේ අතරින් වඩා අතරින් ආයතන වැඩි ප්‍රමාණයක් රජය විසින් කර ඇති ආයෝජන වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමක් කරන්නේ නැහැ. ඉතිහාසයේ පුරාම සෑම අයවැයකින්ම සිගරට් හා සුරාපද වැඩි කිරීම සිදු කෙරුණා. මෙවරත් අයවැයෙන් සිගරට් හා සුරාපදු මිල ඉහළ දැමුවා. එසේම අනතුරු සිදු කරන්නන්ට දඩමුදලක් පැනවීම පිළිබඳවද අද මුදල් ඇමතිවරයා සිය අයවැය යෝජනාවෙන් කතා කළා. පර්පචුවල් ට්‍රෙසරිස් සමාගම ආචාර්ය ධර්ම උල්ලංඝනය කරමින් උපයන ලද රුපියල් බිලියන 8.5ක මුදල මහභාණ්ඩාගාරයට ලබා දීමටද මුදල් ඇමතිවරයා යෝජනා කළා.
සිගරට් මත අය කරන බද්ද වහාම ක්‍රියාත්මක වර්ධනී වැඩි කිරීමටත් ඒ අනුව එක් සිගරට්ුවකට රුපියල් 5කින් වැඩි කිරීම මේ මගින් බිලියන 8ක ඒ වගේම සුරා බද්ද වහාම ක්‍රියාත්මක වර්ණ පරිදි සුරා බද්ද වැඩි කිරීමට යෝජනා කරනවා ඒ පිළිබඳ ගැස නිවේදනය අද හවස අපි නිකුත් කරනවා මේ බදු වැඩි කිරීම මගින් රුපියල් බිලියන 25ක අතිරික්ත ආදායමක් ලබා ගැනීමට අවශ්‍ය අද මෝටර රථ අනතුරු ටිකක් වැඩි කියලා හැමෝම කියනවා ඒක අනතුරු අවම කිරීමට දිරිගැන්වීමක් ලෙස මෝටර රථ අනතුරුවට ලක්වන වාහන සම්බන්ධයෙන් ගාස්තුවක් අය කිරීම ගැනීමටද එම ගාස්තුව රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමට අවස්ථාවක් ලබා දීමට යෝජනා කරනවා වාහන නවීකරණය වෙනස් කිරීම වැඩි දියුණු කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමටද සමාකාලයක් ඇතුළත දඩ මුදලක් ගෙවීමට යටත්ව ධාවනය කිරීමට යෝග්‍ය නීතියානුකූලව මාරට දාන්න බැරි මෝටර රථ වාහන සඳහා යතුරු පැදි නීතියානුකූලව ලියාපදිංචි කිරීමට යෝජනා කරනවා 20 21 තක්ෂේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2000ට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන තැනැත්තන් හෝ සමාගම් මත මෙවැනි සමාගම් 62ක් පමණ තියෙනවා එක්වරක් පමණක් අය කරන 25% ටැක්ස් සර්චාර්ජ් බද්දක් අය කිරීමට යෝජනා කරනවා 60 දෙන්න වෙනුවෙන් කතා කරන්නේ කවුද කියලා බලමු මේ බද්ද රුපියල් මිලියන 100ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කරනවා 1937 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ සුරකුම්පත් ආඥාපනතය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාථමික අලවිකරුවන්ට මනා පරීක්ෂයක් ලබා දීම උදෙසා නිකුත් කර ඇති ආචාර පද්ධතිය ප්‍රතිපාදන දැනුවත් කඩකල වන අයුරින් ක්‍රියා කර රුපියල් බිලියන 8.5ක් උපයාගෙන ඇති බව වාර්තාවේ සඳහන් වේ. එම කොමිෂන් සභාවේ නිර්දේශ අනුව නීතිපතිවරයා විසින් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගවලට හානියක් නොවන අයුරින් virtual treasuries නමින් ශ්‍රී ලංකා බැංකුවේ ආචාර ධර්මය කඩ කරමින් උපයන ලද රුපියල් බිලියන 8.5 මුදල මහා භාණ්ඩාගාරය වෙත වහාම මාරු කිරීමට යෝජනා කරනවා. ගුවන්විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත පැවරීමේදී විවෘත වෙන්දේසියක් අවශ්‍ය නම් අඩියක් පස්සට තබා දීර්ඝ කාලීන සැලසුම් සකස් කිරීමට සූදානම්. පාඩු ලබන ආයතන ගොඩනගන්න නව ක්‍රමවේදයක් අවශ්‍යයි. පාඩු ලබන ආයතන ගොඩනැගීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය වනවා. ජාතික ආර්ථික බරක්ව පවතින අඛණ්ඩව පාඩු ලබන හා සහ ඌන උපයෝගී න රාජ්‍ය ව්‍යවසායන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ඒවායේ මුල්‍ය විනය හා ව්‍යාපාර නැඹුරුව ඉහළ නැග්වීම සඳහා උපාය මාර්ග වැඩපිළිවෙලක් නිශ්චිත කාල රාමුවක් තුළ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. පෞතින තත්ත්වයත් සමග අලුත් කාර්යාල ඉදිකිරීම වසර දෙකකින් කල් දැමීමේ යෝජනාවක් මෙවර අයවැය තුළ අන්තර්ගතයි. දැන්ට ඉදිවෙමින් පවතින කාර්යාල ගොඩනැගිලි හැර නව කාර්යාල පහසුකම් ඉදිකිරීම වසර දෙකකට අත්හිටුවීමට යමා යෝජනා කරනවා අමාත්‍යවරුන්නා රාජ්‍ය නිලධාරීන්ට දෙනු ලබන ඉන්ධන දීමනාව මසරකට ලීටර් 5කින් අඩු කිරීමටත් රාජ්‍ය ආයතනවල දුරකථන වියදම 25%කින් කපා හැරීමටත් විදුලිය අවශ්‍යතාවය සූර්ය බල ශක්තිය ලබා ගැනීම පිණිස දිරිගන්වනු වස් විදුලි බල ප්‍රතිපාදන 10%කින් අඩු කිරීමටත් යෝජනා කරනවා මේක පොඩි ගාණක් වගේ ඔබලට පෙන්නට මේක එකතු වුණාම විශාල මුදලක් වෙන බව අපි ගණන් හදලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට විශ්‍රාම වැටුප ලැබීමට නම් අඛණ්ඩව වසර 5ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ප්‍රමාණවත් එම වසර 5ක කාලය වසර 10 දක්වා දීර්ඝ කිරීමට මා යෝජනා කරනවා මේ යෝජනාව ඒකාබද්ධ අරමුදලෙන් වැටු ලබන ජනාධිපති දුරේ ඇතුළු සෑම දුරයක් සමාම වළංගු වෙනවා මීට අදාළ නීති සම්පාදන කුලියුතු වෙනවා
අපේ පක්ෂය දෙන්නෙක්ට තමයි නැති වෙන්නේ සෑම රාජ්‍ය ආයතනයක් සදාම පාරිභෝගික සේවා පොරොන්දු පත්‍රයක් සකස් කිරීමට මා යෝජනා කරනවා එමගින් සිය මහජනතාවගේ දැනගැනීම සඳහා ආයතන පරිශ්‍රය තුල ප්‍රදර්ශන කිරීමට පියවර ගත යුතුයි එළඹෙන මුදල් වාසියේ සිට රජයේ සේවයේ වැටු විෂමතාවයන් ඉවත් කර නව වැටු ව්‍යුහයක් ඇති කිරීම සඳහා කටයුතු ආරම්භ කර යුතු බව යෝජනා කරනවා ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්න වයස අවුරුදු 65 දක්වා දීර්ඝ වීමට යෝජනා කරනවා මේකෙන් තරුණින්ට රැකියා දීමේ බාධාවක් වෙන්නේ නැහැ අපි ඒ සමාන ප්‍රමාණයක් අපි අලුතෙන් කාඩරයකට ඇතුළු කරනවා චෝදනාවක් තියෙනවා මේ සමුර්ධි ලැබෙන්නේ නුදුස්සන්ට කියලා සුදුස්ස ගොඩක් එළියේ ඉන්නවා කියලා ඒ නිසා ඒ පිළිබඳව නැවත විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇසුරෙන් තෝරන්න බලාපොරොත්තු වෙනවා ගුවන් විදුලිය රූපවාහිනී සංඛ්‍යාත පැවරීම මින්පසු ඉදිරියට විවුර්ත වෙන්දේසියක් හරහා පමණක් සිදු කළ යුතු බව යෝජනා කරනවා මහජන දේපලක් හැටියට අපි සලකන්නේ ඒ නිසා අපිට හිතවත්කමට නුදි වෙන්දේ මෙරට යටිතල පහසුකම් දියුණු කිරීම සංවර්ධනයේ අත්‍යවශ්‍යම සාධකයේ බව මුදල් අමාත්‍යවරයා අද සිය අයවැය යෝජනාවේදී ප්‍රකාශ කළා යටිතල පහසුකම් සංවර්ධනය ශේෂ්ත්‍ර පහක් යටතේ සිදු කිරීමටයි යෝජනා කෙරුණේ ඒ සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 33,963ට අමතරව තවත් රුපියල් මිලියන 15,000ක් වෙන් කෙරුණා. ඉදිරි වසරේදී යටතල පහසුකම් සංවර්ධනය සඳහා ශේෂ්ත්‍ර පහක් තුල ආවරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. පැය 24 පුරාම පිරිසිදු අකඩන ජලය සැපයුමක් සාතික් කිරීම සඳහා 2022 වර්ෂයේ අස්තමේන්තු මගින් වෙන් කර ඇති රුපියල් මිලියන 33,968 තුරට අමතරව තවත් රුපියල් මිලියන 15,000ක් ප්‍රතිපාදන වෙන් කිරීමට මා යෝජනා කරනවා. කර්මාන්ත නගරයෙන් ගමට ගෙන යාමට අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතිනවා. ඒ නිසා ප්‍රාදේශීය දිස්ත්‍රික් මට්ටමේ සුළුවා මධ්‍යම පරිමාණ කර්මාන්ත කලාප ඇති කිරීමට රජයේ අවධානය යොමු වී තියෙනවා. ඒ තුලින් ප්‍රාදේශීය මට්ටමේ ඍජු රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළ හැකි ඒ සඳහා රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කරනවා. ගම සමග පිළිසඳර සාර්ථකත්වයේ කරා ගෙන යන්නට ග්‍රාම සේවා වසමකට රුපියල් මිලියන 3ක්, කොට්ටාසයකට රුපියල් මිලියන 4ක්, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කොට්ටාසයකට මිලියන 5 පැගින් ලබා දීමට අයවැයෙන් යෝජනා වී තිබෙනවා. මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වෙන්නේ ගම සමග පිළිසඳර ග්‍රාමීය වැඩසටහන. මේ සඳහා මේ රටේ තියෙන ග්‍රාම සේවක වසං 14,021ටම එක ග්‍රාම සේවක වසවකට බෙදකින් තොරව රුපියල් මිලියන 3ක් නැත්නම් ලක්ෂ 30ක් අපි වෙන් කරනවා. ඒ අනුව මිලියන 42,063ක් වෙන් කරනවා. ඒ වගේම කොට්ටාස 8,917ක් ලංකාවේ තියෙනවා. ඒ හැම කොට්ටාසයකටම බිලියන 4ක් නැත්නම් ලක්ෂ 40ක් සෑම පර්යේෂණ මන්ත්‍රීටම සිය කොට්ටාසය තුල සංවර්ධන කටයුතු සඳහා රජයේ අයවැයෙන් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන මිලියන 5කින් වැඩි කිරීමට යෝජනා කරනවා. ඒ අනුව පක්ෂ දෙකේම අයට මිලියන 3,375ක් සියලුම මන්ත්‍රීවරුන්ට ලබා දෙනවා. ගම සමග පිළිසඳරක් ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 85,000ක් රුපියල් ලක්ෂවලින් 8,50,000ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා. මේ අපේ රටේ ඉතිහාසයේ අයවැය අස්තමේන්තු අධ්‍යයනය කිරීමේදී වර්ෂ 1886 දී සකස් කළ අයවැයෙන් ඉඳලා බැලුවොත් මේක තමයි විශාලතම මුදල. 2022 අයවැය දැන් රට හමුවේ තබා අවසන්. ඒ පිළිබඳ ජනතා අදහස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. කොහොම වුණත් අයවැය අවසන් වූ සැනින් පක්ෂ විපක්ෂ මැති අමැති වරුන් අයවැය ගැන විවිධ අදහස් පළ කළා.
මුදල් ඇමතිවරයා හා සාම්ප්‍රදායිකව ලබා දෙන තේපැන් සංග්‍රහයද ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ ජනතාවට ඇල් වතුරවත් නැති වෙලාවේ අයවැය ටී පාටි වලට සහභාගී නොවන බවයි ජනතාව බලාපොරොත්තු වුණු කිසිම දෙයක් මේ ආණ්ඩුවෙන් ලබා දීලා නැහැ අසාර්ථක වෙන අනිවාර්යෙන් අසාර්ථක අයවැයක් තමයි ඉදිරිපත් කළේ අයවැය නම් කිසිම රහක් නැති අයවැයක් මොකද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් වලින් වැටිච්ච රට ගොඩ ගන්න යෝජනාවක් නමුත් මේක නිකම් නිකම් කතන්දරයක් කියවුවා කිසිදු යෝජනාවක් නැහැ ජනතාවට අපි හිතුවා මේ රටේ ජනතාවට ලොකු යාපතක් වෙන අයවැයක් කියලා බඩු මිල අඩු කරන ගෑස් එක අඩු කරන සීනි අඩු කරන රජේෂ්ගේ පඩි වැඩි කරන එතකොට වතුකර ජනතාවට කිසි යාපතක් නැහැ වතුකර ජනතාවට අපි හිතුවා ලොකු යාපතක් දෙයි කියලා කිසි යාපතක් නැහැ මේක හරියට මේ ආච්චි මේ වඩේ අදපු කතාව වගේ ගියේ මේක සාම්ප්‍රදායික විපක්ෂයක් හැටියට අපි හැමදාම දැක්කේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්නේ හොඳ දේ හොඳ දේටත් නරකයි කියනවා නරක දේටත් නරකයි කියන අපි දකපු සාම්ප්‍රදායික විපක්ෂයක් තමයි ඔය දකින්නේ හැබැයි ඔය හොඳ නැහැ කියන විපක්ෂයේ ඊට ඉස්සෙල්ලා අයවැයන් රාශියක් ඉදිරිපත් කරා ඒත් මේ රට ගොඩ ගන්නට ජනතාව වෙනුවෙන් නියෝජනය කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ නෑ මොන ටී පාටිද සහෝදරයා මේ රටේ ජනතාවට ඇල්වතුරවත් නැති අයවැයක අපි මොන ටී පාටිද ඒ ආතල් එක ගන්නව මං හිතන්නේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු ටික ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිතුමත් එක්ක ටී පාටි ගන්නවා ඉතින් ඒ පාටිය හැමදාම ඉස්සරහටයි හැබැයි කෙටි කලයි ඒ පාටිය ගන්න වෙන්නේ ආණ්ඩුපක්ෂ එනකොට මේ රටේ ජනතාවට කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් අයවැය ඉදිරිපත් කරේ මෙවැනි කුජීද අයවැයක් අපේ ජීවිතේ අපි දැකලත් නැහැ ඉතිහාසයේ අපි අහලත් නැහැ මම හිතනවා මොලහතේ මුදල් ඇමතිවරයා ඉතාමත්ම අසරණ වෙමින් මේ රටේ ජනතාවට කරන දේ ඔහුගේ හැඟීම් වලින් නිර්මාණය වුණා අපි හිතනවා විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ බොරු අයවැය ලේඛනය තුළ මොලහතක් තියා අලහතක්වත් රටේ ජනතාවට ලැබෙන්නේ නැහැ ඉතින් රටේ ජනතාවට දුක් විඳින්න වෙයි රටේ ජනතාවට ගන්නවා කියපු දේ යාකරම ගන්න බව තමයි අපිට මේ අයවැය ලේඛනය තුළ පේන නිසා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ෆේල් වෙලා තිබෙනවා මේ අයවැය තුළ පැහැදිලිවම රටේ ඉදිරි ගමන අවහිර කරලා තිබෙන බව අපට පේන රටේ ජනතාව නන්නත් ආර කරලා අසරණ කරලා බඩගිනි සහගිනි මරණ දෙන්න මේ අයවැය ලේඛනය තුළ නිර්මාණය වෙයි කියන සැකය අපට තිබෙනවා හැබැයි අද ඉදිරිපත් කරපු අයවැයෙන් පේනවා මේ අවුරුදු එකහමාරට මේ රට ආර්ථිකමය වශයෙන් බංකොලොත් කරලා ඉවරයි කියන එක ඒක යම් මට්ටමකටම පිළිගත්තා කියන එක අපිට තේරුණා රටේ සැබෑ ප්‍රශ්න වලට මේ අයවැයෙන් උත්තර නැහැ ඉදිරියට අපි මේ ගැන තව හොඳ හොඳ කතා ටික හොඳ හොඳ සෙල්ලම් ටික කියන්න සමාජයේ විසින් ඉල්ලපු කාරණා දෙක තුනකට ආමන්ත්‍රණය කරලා තිබුණා මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම වගේ ඉතින් ඇත්ත කතාව මන්ත්‍රී විශ්‍රාම වැටුප අවුරුදු 10ක් කරාම මන්ත්‍රීවරු 50 දෙනෙක් පත් නොවුණත් මේ ඊළඟ පාර්ලිමේන්තුවට ලක්ෂ 25යි මේ වාසිය ලබා ගන්න පුළුවන් වෙන්නේ කමක් නැහැ එහෙම හරි දේවල් කරපු එක හැබැයි ජනප්‍රියව කාරණා දෙක තුනකට ආමන්ත්‍රණය කරා ඇරෙන්න ජනතාවට සහනයක් නම් සැලසුනේ නැහැ තුන් වේල කන්න බත් ඉල්ලන බර ආහාරයක් ඉල්ලන ජනතාවට දුන්න टोपी टीका ये टोपी टीके टोपी क्वालिटी का वर्णवाद करुआ ये टोपी टीका वर्णवाद करुआ मिसक मैं के जानता आवर में महापुलोर सुबधाई आयवा खेतीर ना अभी दाखिनी नहीं मेवर आयवा गिया पार आयवा वगेम मिलियन गनम बिलियन गनम एक एक व्याप्रति संधा विनकरला योजना वाल तीनों මිකන් ලස්සන විසිතුරු වචන මාලාවල විශාල මුදල් වෙන් කරලා තිබෙනවා නමුත් කිසිදු ආකාරයේ වැඩපිළිවෙලක් හා මේ මුදල් කොහොමද හොයාගන්නේ කියන එක කිසි තැනක සඳහනක් නැහැ මිලෝ රහක් නැති අයවැයක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා ඊට වඩා සහනයක් ලබා දෙයි කියලා ඒ සහනයක් ලබා දුන්නේ නැහැ මුලේ හතේ මුදල් ලැබිති කෙනෙක් ගෙනාවට මුලේ කලඳක් තියෙන වැඩක් කරේ කියන පාටක් නැහැ මේ රටේ ජනතාව මේ අයවැයෙන් පස්සේ හොඳටම තේරුම් අරගෙන තියෙනවා නෑ අපි දැක්කේ මේ මොල කිහිපයක් තියෙන මුදල් ඇමතුමා ඊට වඩා ලොකු දෙයක් කරයි කියලා නමුත් අර කතාවක් තියෙනවානේ කන්දක් පිළිලාලා මේ පැටි එක්කත් වැදුවේ නෑ මේ බජට් එකේ මූලික කාරණා ගැන අවධානය යොමු කරේම නෑ රටේ තියෙන මේ විශාල මේ ව්‍යුහාත්මක ගැටලු සම්බන්ධ ස්ට්‍රක්චරල් ප්‍රොබ්ලම්ස් හරි කොහොමද මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරගන්නේ කියන එක දැන් තියා බැලුවේ නැහැ විදේශ ණය පිළිබඳ වචනයක්වත් කතා කරේ නැහැ හරි අන්තිමට මොකද කරේ බද්ද වැඩි කරා මිනිස්සු ගැන හිතුවේ නැහැ පවතින අයපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා මේ අතර පහළ කඩු ගන්නාව මාර්ගයේ නැවත දරුම් දිනතුරු තවදුරටත් වසා දැමීමට තීරණය කළ බවයි කෑකල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ
පැවති අධික වර්ෂාව හේතුවෙන් නායාමට ලක් වූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නැවත දෙනුම් දෙනතුරු තවදුරටත් වසා දැමීමට තීරණය කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා ප්‍රකාශ කළා. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහලගරුවන්නා ප්‍රදේශයේ පවතින අයපත් නායම් දානමිණි හේතු කොටගෙන අද දිනත් වසාද වීමට තීරණය කළා. මේ විට පවතින අධික වර්ෂාව සහ අයපත් කාලගුණ තත්ත්වයක් නායම් ආවදනමක් නිසා මෙම තීරණය ගන්න ලැබුවා. තිරස් විදුම් ක්‍රමයේ මනින් අභ්‍යන්තර ජල ගලායම් මේ විට පාලනය කරමින් පවතිනවා. ඒ නිසා හැකිතාක් දුරට කොළඹ ප්‍රධාන මාර්ගයේ විකල්ප මාර්ග භාවිත කරන ලෙස කාර්යබහුල ජනතාවගේ ඉල්ලා සිටිනවා. පහළ කඩුගන්නාව ප්‍රදේශයට පහලින් පස්සෝදා යාමක් නිරීක්ෂණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ මේ ගැන වඩා හොඳින් අධ්‍යයනය කරාම අපිට පේනවා ඒ බෑවුම හරිම ඝන බෑවුමක් ඒ කියන්නේ දුර මේ රළු බෑවුමක් උඩ තියෙන්නේ ඒ බෑවුමේ තනින් තන ඩිස්ටර්බ් වෙලා තියෙනවා වගේ පේනවා ඒත් එක්කම තනින් බෑවුමෙන් පහළ ඒ කියන්නේ මහා මාර්ගෙන් පහළ ප්‍රදේශය බැලුවාම අපිට දකින්න ලැබුණා ගස් නැමිලා තියෙනවා ගස් එක දිගට ගස් කීපයක්ම නැමිලා තිබුණා ඒ කියන්නේ පහළ යම්කිසි විදියක චලනයක් සිද්ධ වෙලා තියෙනවා චලනයක් කියන්නේ සෙලවීමක් හරි පස තල්ලු වීමක් හරි වෙලා තියෙනවා ඒක නිසා තමයි එහෙම නැත්නම් පාෂාණ තල්ලු වීමක් වෙන්න පුළුවන් ඉහළින් ඉඳන් එන වතුර අධික බොර ගතියයි ඒ බොර ගතිය කියලා කියන්නේ පස් සෝදා ව්‍යායාමකට ලක් වෙලා තියෙනවා ඒ කියන්නේ ඉහළින් පොළව අස්සට යන වතුර මගින් ලොකු ඛාදනයක් සිද්ධ වෙන බව පේනවා මේ ඛාදනය තමයි අනතුරුදායක මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගොඩනැගිල්ලක් නායෑමේ අවධානමකට ලක්ව තිබෙනවා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා හා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් අද පැමිණ එම ස්ථානයේ නිරීක්ෂණය කළා මෙතර නුවරඑළිය ප්‍රදේශයේ ආපදාවෙන් තොර සංචාරක කලාපයක් බවට පත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසනවා නුවරඑළිය නගරය ජාත්‍යන්තරයට පෙනෙන ආකාරයට ආපදායෙන් තොර නගරයක් කිරීමට සඳහා ක්‍රියාදාමයක් ගැන සාකච්ඡා කර ඒ සම්බන්ධව ක්‍රියාදාමයක් සකස් කරලා ඒ සම්බන්ධව රජයේ අනුග්‍රහයත් ලබාගෙන කටයුතු කරලා මේක අපි මුළු ලෝකෙටම පෙන්වන්න පුළුවන් සංචාරක නගරයක් සහ ඉතාමත් ආරක්ෂිත සුරක්ෂිත ආපදායෙන් තොර නගරයක් යන විදිහට කටයුතු කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා මේ අතර අද දිනේදීත් බස්නාහිර සබරගමුව මැදේ මහා වයඹ පළාත් වලටත් ගාල්ල මාතර දිස්ත්‍රික්ක වලටත් වැසි තත්ත්වයන් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකියි. ඒ අනුව දීවර හා නාවික ප්‍රජාව පරිස්සම් සහගතව කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ. මෙරට නීති රීති උල්ලංඝනය කරමින් ආනයනය කළ චීන පොහොර සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයට සංදේශයක් බාර දීමට අද තාක්ෂණික වෘත්තීය එකමුතුව උත්සාහ කළා. නමුත් එම සංදේශය බාර ගැනීමට තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙකු පැමිණියේ නැහැ. චීනෙන් පැමිණි පොහොර නෞකාව සම්බන්ධයෙන් සංදේශයක් බාර දීමට කෘෂිකර්ම වෘත්තීය සමිති චීන තානාපති කාර්යාලය වෙත අද පැමිණියා. ශාක නිරෝධායන ආයතනයේ ප්‍රධාන අතිරේක අධ්‍යක්ෂ වෙත අදාළ සමාගම එන්තරවාසියක් යවා සිදු අලාභය වෙනුවෙන් වන්දියක් ගෙවන් ලෙසට සිදු කළ දැනුම් දීමට විරෝධය පළ කරමිනුයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික වෘත්තීය සමිති එහි පැමිණියේ. කෙසේ වෙතත් සංදේශය බාර ගැනීමට තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙකු පැමිණියේ නැහැ. ඉන් අනතුරුව එම නියෝජිත පිරිස මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මේ ද්‍රව්‍යයක් යවනවා නම් ඒ රටේ තියෙන ශාක නිරෝධායන පනත්වලට අනුකූලව ඒ නීති රීති අනුකූලව එවන්න ඒගොල්ලෝ දැනගන්න ඕනේ. ඒක විශේෂයෙන් කවුරුවත් කියලා දෙන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ගෙන්නපු කට්ටියට තේරම කියනවා මේක අකුලගෙන අහපව ගෙනියන්න. එහෙම නැත්නම් අපේ නිලධාරින්ට විරුද්ධව තියෙන මේ ඉන්ද්‍රාවාසී අකුලගන්න. එහෙම නැත්නම් අපි නැවතත් මීට වැඩිය විශාල වැඩ වර්ජනයක් සඳහා අපි සූදානම් වෙනවා. වැරදිලාවත් මේ අපිව නොබග යවමින් මේ නවෙන් කොට බෑවොත් ඔබ සූදානම් වෙන්න එපා. මේ පෝර බිඳක් ඕ මේ ලක්කාවේ පස රීර ගන්න අපේ ආදි විසුම් මිස්තන් තම ලේ දහදියන් රැකගත්ත මේ පස මේ නිසරු කරන්න සූදානම් වෙන්න. රටේ ආරක්ෂාව වගේම ජාතිය ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්න කියලා සියලු බලවේගවලට අපි ඉල්ලා සිටිනවා. සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ගිරාඳුරු කෝට්ටේ දෙමටලන්ද ප්‍රදේශයේ ගොවි ගැටළු පිළිබඳ සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ඕනේ මේ බඩේ කොටුව කැලිටර්ලා. පෙරර නැතුව තමයි මේ. අපි මහත්වෝ බලාගෙන ඉන්න මේ පාර අපි මේ ගොවිතැන් කටයුතු වලට මේ රටේ ඉන්න පාලකයෝ කරපු හදියක් ගැන අක්කර දෙකක පමණ විශාල බටුව ගාවකට රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් අස්වනු අඩු වී ඇති බව මේ අතර පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.
ඉතින් ගෙඩි පල් දාවාඩුයි මල් අල්ලන්නේ නැහැ. තව හරියට බටු මිටික්වත් කඩා ගන්න බැරුණා මේ වෙනකොට. තෙල් පොහොර තමයි අවශ්‍ය වෙන්නේ. කොම්පෝස්ට් දැම්මට ඉතින් මේවා සාර්ථක නෑ අපිට. මේ අතර යූරියා පොහොර ගෙන්වීමට අමාත්‍ය මණ්ඩලයේ වෙත යෝජනාවක් ඉදිරිපත් කරන බව ඉඩම් අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපි කැබිනට් මණ්ඩලයේ යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා අඩු ගාණ 150ක් වත් යූරියා අවශ්‍යතාවය තියෙන්නේ නයිට්‍රජන් අවශ්‍යතාවය තමයි හුඟක් දුරට තියෙන්නේ 2022 වර්ෂය ගණන්ලා 2023 වර්ෂයේදී 125ක් ගණන්ලා ගමන් 2025 වෙනකොට පොහොර ටික අපේ රටේ නිෂ්පාදනය කරා ගන්න පුළුවන් වෙයි. ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියන විට 73 වන වියෙහි පසු වුණා. දශක 4කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය කලාවට සුභිශේෂී මෙහෙවරක් ඉටු කළ ගායකයෙකු රංගන ශිල්පියෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන ප්‍රවීණ සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා. මානකාරේ පලාදුවන්නේ අසනීප තත්වයෙන් රෝහල්ගතව සිටි ඒ මහතා මේ යන විට 73 වන වියේ පසු වුණා. ඔහුගේ දේහය හෙට කලාපුරේ පිහිටි එතුමන්ගේ නිවස වෙත රැගෙන යාමට නියමිතයි. දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. දෛනික කොවිඩ් රෝගීන් 700 ඉක්මවා ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 715ක් ලෙසයි. පවතින තත්ත්වයේ හමුවේ නව කොවිඩ් රැල්ලක් පැමිණිය හැකි බවටයි සෞඛ්‍යංශය අනතුරු අඟවන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. දෛනික කොවිඩ් රෝගීන් 700 සීමාව ඉක්මවා ඊයේ දිනේත් වාර්තා වුණා. ඒ රෝගීන් 715 දෙනෙකු ලෙසයි. දෛනික රෝගීන් සංඛ්‍යාව යළිත් වාර්තා වෙනවා 700 සීමාව තුල. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය නතු කරගත් රෝගී තත්ත්වය පාලනය ගිලිහිලා නැතිවෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ තත්ත්වය පාලනය ගිලිහිලා කියලා කියන වචනයට මම එකගවන්නේ නැහැ. නමුත් අපි දන්නවා රෝගීන් සංඛ්‍යාව සංචරණ සීමා ඉවත් කිරීමත් එක්ක යම් ආකාරයකට වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි තවමත් පාලනයෙන් ගිලිහිලා නෙවෙයි. නමුත් අපි බලාපොරොත්තු වන තරම් පාලනයක් තවම සිදු වෙලා නැති බව අපි පිළිගන්න ඕන. ඒ වගේම සියලු දෙනා දැනගන්න ඕන. චෙක් කළා නම රැල්ලක් එන්නේ සම්භාවිතාවක් තිබෙනවා. සම්භාවිතාවක් අනිවාර්යෙන් තියෙනවා. ඒකයි අපි කියන්නේ මේ රෝගීන් අද දකින වැඩිවීම දින 10කට කලින් අපේ චර්යාවන් නිසා වෙච්ච දෙයක්. ඒ නිසාම තමයි අද අපේ චර්යාවන් මත තව දින 10කින් එන රෝගීන් සංඛ්‍යාව තීරණය වෙනවා. ඉදිරියේදී තත්ත්වේ නරක අතට හැරෙන්න තියෙන සම්භාවිතාව සෑම විටම තියෙනවා. අපිට සමහර විට ආරංචි යනවා ස්කෝල වහන්න වෙයි වහන්න. නමුත් අපි වහන්නේ නැහැ. ස්කෝල වහන්න විදිහක් නැහැ. මොකද විභාග තියාගන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක් ආවොත් තමයි ගැටලුවක් වෙන්නේ. නැතු දැනට ස්කෝල වහන්න තීරණයක් නැහැ. ඒ නිසා සම්සි රෝගී තත්ත්වයක් යම් තැනක ඉස්මතු වුණොත් ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා, මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරිතුමා ඇතුළු ඒ සෞඛ්‍ය විශේෂඥ උපදේශ අනුව තමයි කටයුතු කරන්න ඕනේ. ඉතින් මං හිතනවා දරුවන්ගේ අධ්‍යාපනය මේ වෙලාවේ අනිවාර්යෙන් දිය යුතුයි. කොවිඩ් වසංගතයෙන් පසු පුරා ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරියට ගෙන යාම පිළිබඳව කොළඹ ප්‍රකාශනය නමින් විශේෂ ප්‍රකාශනයක් ඊයේ මෙරටදී එළිදක්වනු ලැබුවා. කොවිඩ් වසංගතය තුළ දරුවන්ගේ ක්‍රියාකාරීත්වය හා සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ප්‍රකාශනය එළිදැක්වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රබුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර නව කොවිඩ් රෝගීන් 532 දෙනෙකු පිළිබඳව යුද හමුදාපති ජෙනරල් ශවින්ද සිල්වා මහතා තොරතුරු අනාවරණය කළා. එවගේම ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 23ක් පිළිබඳව තොරතුරුද වාර්තා වුණා. දුම්කොළ සහ මදිසාර භාවිතයෙන් දිනකට පුද්ගලයන් 110 දෙනෙකු මිය යන බව දුම්කොළ හා මදිසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා. එමෙන්ම දුම්කොළ සහ මදිසාර භාවිතයේ මෙරටින් තොරන් කිරීමට ජනතාවගේ වැඩි කැමැත්තක් ලැබී ඇති බව සිදුකළ සංගණනයකින් අනාවරණය වී තිබෙනවා. දුම්කොළ සහ මදිසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා මේ බව පැවසුවා. පිරිමි තමයි වැඩිපුරම මේ මහජන මතය සඳහා සම්බන්ධ වෙලා තියෙන්නේ. දුම් ඉරීම කියන එක 9.1%. දුම්කොළ හැපීම ඕවරෝල් ගත්තොත් 19%. කෙසේ වෙතත් අපේ රටේ දුම්කොළ දුම් ඉරීම කියන එක කාන්තාවෝ සිදු කරන්නේ නැහැ කියන එක මම ආඩම්බරෙන් කියනවා. හැබැයි රටේ කාන්තාවෝ දුම්කොළ හපනවා. රටේ පිරිමි තමයි වැඩිපුරම මද්‍යසාර භාවිතා කරන්නේ, මත් වතුර බොන්නේ. කාන්තාවොත් 1%ට අඩු ප්‍රමාණයක් මද්‍යසාර ගන්නවා. දුම්කොළ නිසා අපේ රටේ දවසකට 60 දෙනෙක් මියපරළ යනවා අකාලේ, 55 දෙනෙක් මියපරළ යනවා මත් වතුර නිසා අකාලේ. දවසකට 110 දෙනෙක් මව් තුරලට යවනවා මේ දුම්කොළයි මද්‍යසාරයි එකට ගත්තහම.
එතකොට තමන්ට අහිමි වෙන පාරිභෝගිකයෝ 60 දෙනෙක් සහ 55 දෙනෙක් දිනපතා එකතු කර ගැනීම සඳහා මේගොල්ලෝ කුසුවැස් යොදලා කරන්න තියෙන සියලුම දේවල් කරන්නේ මේ පාසල් දරුවෝ ඉලක්ක කරගෙන. අධ්‍යාපන ආයතනයේ වපසරියේ තාප්පේ ඉඳලා මීටර 500ක් වපසරියේ දුම්කොළ මධ්‍යසාර විකිණීම තහනම් කළ යුතුයි කියන යෝජනාව අපි ගෙනාවා. මේ කැබිනට් මණ්ඩලයටත් ගියා මේ යෝජනාව. නමුත් පහේ ඉලක්කම කපලා එකේ ඉලක්කම දාලා 100ක් 100 මීටර්ස් රේඩියස් කියලා එකක් දැම්මා. අපි රෙගියුලේෂන් එකක් ගේන්න හදනවා සිල්ලරේට තනි සිගරට් විකිණීම තහනම් කළ යුතුයි කියලා. දැන් මේක පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු එකක් වෙනවා කැබිනට් මණ්ඩලයෙන් පසුව. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්මදිනයේ දවසේ සැප්තැම්බර් 17 වෙනිදා කාගේ වුමනාවටද තාම දන්නේ නැහැ තැබෑරුන්ට ගැහැරියා හතරට හවස හතරට මාධ්‍යවේදීන් හැටියට ඔබ සියලු දෙනාගේම එක මාධ්‍ය යුතුකමක් සහ වගකීමක් වෙනවා මේ මධ්‍යසාර වලට විරුද්ධව කටයුතු කරන්න. ඒත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හැමමු රාත්‍රියේ 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්.